කියලා ප්‍රාර්ථනා කරනවා නේචර් ලයිෆ් ඔෆ් සිලියන් YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ වැනිලා වගාවට නිවැරදි යෝග්‍ය වැනිලා දණ්ඩක් භාවිත කරන්න කොහොමද අපි මේ වගේ වැනිලා වෙනක් හොයාගන්නේ කියන එක ගැන කතා කරන්න තමයි අද කතා කරන්නේ. වැනිලා වගාවක ආරම්භ කරන ඔබට මේ අවස්ථාවේදී මම කිය යුතු ප්‍රධානම කරුණ තමයි ඔබ වැනිලා වගාවට යොමු වෙනවා නම් වැනිලා වගාව සඳහා යොදා ගන්න ලබන එක්කෝ අපිට පුළුවන් වෙනද පොලින් වැනිලා පැල අරගෙන වැනිලා වැල් හදන්න. ඒත් එක්කම දඬු භාවිතයෙන් අපිට පුළුවන් වැනිලා වැලක් නිර්මාණය කරගන්න. ඉතින් මෙහිදී ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි ඔබ වැනිලා වගාව අවුරුදු 3ක් වැනිලා වල වගාවෙන් අස්වැන්නක් ගන්න වැනිලා වගාවක් නඩත්තු කරන්න වෙනවා. ඉතින් මේ නඩත්තු කරන යාමේදී ඔබ තෝරා ගන්න වැනිලා වැල මව ශාකයේ තමයි ප්‍රධානම සාධකයේ වෙන්නේ වැනිලා වගාවක අස්වැන්න දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඉතින් මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තියෙනවා. ඉතින් මම ඔබට ඒ පිළිවෙලින් ඉදිරිපත් කරන්නම්. හොඳයි, මුලින්ම කියන්න ඕන මම මේ වැනිලා වගාව සඳහා රෝපණ දඬු යොදාගත්තේ ඇත්තරම මව ශාක දෙකකින්. ඒ කියන්නේ අපේ ප්‍රදේශයේ තියෙන ලොකු පුවක් ගහක තිබුණු ලොකු වැනිලා වැලක් තිබුණා. ඒකෙන් සහ තවත් එවැනිම වැනිලා වැල්ලකින් ගත්ත මව ශාක වලින් තමයි මම මේ වැනිලා වැල් ලබා ගත්තේ. ඉතින් මට එහිදී හානියක් සිදු වුණේ නැහැ. දැනට බලන්න පුළුවන් මේ පළවෙනි වතාවට ඔබ මගේ කලින් වීඩියෝ බලුවොත් මුළු වගාව තුනම වැනිලා මල් හටගෙන තියෙනවා. නමුත් එහිදී ඔබට පේනවා මේ මගේ වගාව බැලුවොත් මෙවැනි ආකාරයේ වැලක් තියෙනවා. මේක හරියට සාර්ථකව වර්ධනය වෙලා නැහැ. එතකොට මම ඔබට මේ මට සිදු වුණු අඩුපාඩු තමයි මම ඔබට මේ කියන්න යන්නේ. අපි වැන්ලා වගාවට වැන්ලා දණ්ඩක් භාවිත කිරීමේදී සුදුසුම වැන්ලා දණ්ඩක් භාවිත කරනවා. එතකොට මේ තියෙන වැන්ලා දඬු හොඳයි. එතකොට මට මෙහෙදි කියන්න ඕන කරුණ තමයි මම මේ ලබාගත් වැන්ලා දඬු වල සාමාන්‍යයෙන් මට වැන්ලා දඬු 300ක් 400ක් අවශ්‍ය වුණ නිසා මම එහි තිබුණ පොඩි වැලුත් සදීමක් සිදු කරා, ලොකු වැලුත් සදීමක් සිදු කරා. ඉතින් මේ මට එහිදී ලැබුණ ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ. මම පොඩි වැල් හදපු නිසා මේ වැල අවුරුදු 3ක් වෙනක් මේ තත්ත්වෙමයි. ඉතින් ඔබට මට කියන්න තියෙන්නේ ඔබ වැන්ලා වැලක් එකක් හෝ සිටවනවා නම් නිවැරදි හොඳ දණ්ඩක් භාවිත කරන්න. මම දණ්ඩක් ඒ නිවැරදි දණ්ඩක් අපි සොයා ගන්න ආකාරය ගැන මම පැහැදිලි කරන්න. ඒ නිසා මේවැනි දුර්වල වැන්ලා වැල් වගා කිරීමෙන් වළකින්න කියන එක මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, මේ තියෙන්නේ ඇත්තරම අපිට රෝපණයට සුදුසු වැනිලා වැලක් ගන්න පුළුවන් මව් ශාකයක්. ඉතින් මේ ශාකයේ අපිට හිතන්න දැන් මේ මල් පිපිලා තියෙන වැනිලා දඬු අපි කිසි විටකවත් භාවිත කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා භාවිත කිරීමෙන් අපිට නියමිත අස්වැන්නක් ගන්නත් බෑ, වැලේ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. මම ඒ වගේ සිටවල තමයි ඔබට මම පෙන්නුවේ කිසිම වර්ධනයක් වෙච්ච නැති වැනිලා වැල් තියෙනවා කියලා. ඉතින් ඔබ ඒ කරන එක සම්පූර්ණ වශයෙන්ම නවත්තන්න ඕන. ඒත් එක්කම වැනිලා දඬු වල මෙහිම දළු කොටස් මේ වගේ අපිට හදන්න පුළුවන්. මේකත් හැදෙනවා, කිසි ගැටලුවක් නැහැ. නමුත් වර්ධනය ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ වර්ධනය හිමින් සිදු වෙනවා. ඔබ නියමිත වැනිලා වැලක් තෝරා ගැනීමේදී මේ වැනිලා මල් කරල් හටගත්ත වැනිලා වැලක් තියෙනවා නම් බොහොමත්ම හොඳයි. එම වැනිලා වැලේ ඔබ බැලුවොත් මේ ඇඟිලි කුරුක්කේ මේ ඇඟිල්ලක මහතර කඳ මේ වගේ ශරීරන පුෂ්ටිමත් හොඳ වැනිලා දණ්ඩක් යොදා ගැනීමෙන් අපිට ඉක්මන් වර්ධනයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වැනිලා වැල්වල මල් පිපිච්චි නැති හොඳ මෙවැනි ආකාරයේ මේ වගේ වැනිලා වැලක සාමාන්‍යයෙන් අඩි 3ක අපි 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 අපිට මේකේ වගාවේ වර්ධනය අපිට පෙන්වුම් කරන ප්‍රධාන සාධකයක් වෙන්නේ මේ අපි මේ වගාව සඳහා යොදා ගන්න දණ්ඩෙහි දිග. ඒ දණ්ඩ අපි පුරු 3ක් 4ක් ගත්තොත් වර්ධනය ප්‍රමාද වෙනවා. අපි හිතන්නේ මේක මීටර 2ක් දුරට ගත්තොත් අපිට අවුරුදු 1මාරක විතර අස්වැන්න ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ගොඩාක් දුරට හිතන්න ඕනේ මේ වැල්ලා වල හොඳ පුෂ්ටිමත් වැල්ලා වලකින් පුරු 6ක් 7ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 3කට ආසන්න හෝ 3කට වැඩි ප්‍රමාණයක වැල්ලා වලක් තෝරා ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මේ තියෙන මා කපා ගන්නලද වගාවට සුදුසු මට්ටමේ තියෙන වැනිලා දණ්ඩ. ඉතින් අපි මේක වගාවෙන් ලබාගත් කෙනින්ම අපි වගාවට මේ ප්‍රලයේ පිටවීමක් සිදු කරන්නේ නැහැ. අපි මේකට කලින්ම මොකද අපි පූර්ව ප්‍රතිකාර කිරීමක් සිදු කරනවා. ඒ කියන්නේ වැනිලා වගාවේ මුල් මේ වැනිලා
දණ්ඩෙහි මුල් ලබා ගැනීම සඳහා උත්තේජනයක් වශයෙන් අපි මෙන්න මේ ආකාරයේ ක්‍රියාවක් කරනවා. දැන් අපි දැන් මේ වගාවේ මේ වගාව සිදු කරන යෑමේදී අපි මේ දණ්ඩ මේ සිටුවන ලද වෙන්ලා දණ්ඩ අපි පුරුක් හතරක් වගේ දුරට පොළොවට යට කිරීමක් සිදු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා ඊට පහලින් තියෙන මේ දණ්ඩෙහි ඇති සියලුම පත්‍ර ඉවත් කර ගැනීමක් සිදු කරනවා. හඳට හානියක් නොවන ආකාරයට මේ ආකාරයට මේක බලා ඔබට මේක කුරුක් 6ක් දක්වා පොළොවට යට කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඔබ යොදා ගන්නා ලද පැලේ දිග 90 තමයි ඔබට මේක සිදු කරන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් මම මෙහිදී කුරුක් පහක ප්‍රමාණයක් කපලා තියෙනවා. ඒත් එක්කම මේ වැන්නවැලේ තියෙන ඇවිල්ලා තියෙන පැරණි වායු මුල් ටික අපි කපා ඉවත් කර ගැනීමක් සිදු කරනවා. ආකාරයට අපි සකසාගත්ත වැනිලා දණ්ඩ හෙවෙන ඇති ස්ථානයක සතියක් පමණ කාලයක් තබනවා. මෙන්න මේ ඔබට පුළුවන් මේ වගේ ගස් තියෙනවා ගහක් හෝ යම් කිසි අවුව වැටෙන්නේ නැති තැනක මේ වැනිලා වල මේ ආකාරයේ එල්ලත් තිබීමක් තියෙනවා. මේ ඉහළ සිට පහළට මේ ආකාරයට එල්ලලා තියන්න පුළුවන්. මේ විදිහට තියන්නත් පුළුවන්. ඉතින් මේ තුල මෙහෙම තබා ගැනීම තුළින් මේ වල මුල් හට ගැනීම උත්තේජනය. කියන්නේ මේ වැනිලා උඩ වැඩිය කුලයට අයත් වෙන නිසා මේ වගේ මුල් හටගෙන මේ මුල් හට ගැනීම ආරම්භ වීම සිදු වෙනවා. ඉතින් මේ ආකාරයට අපි මේ සතිය තියෙනවා. හොඳයි, ඔබට මම හිතනවා වැඩහිමක් ලැබෙන්නේ නැති කියලා වෙනලා වෙලා ඉවරදිව සකසා ගන්න ආකාරය සම්බන්ධයෙන්. එහෙනම් Nature Life of Ceylon YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. දිගටම මෙවැනි වීඩියෝ ඔබට ඉදිරිපත් කරන්න මම බැඳී සිටිනවා. ස්තුතියි.